मगे अदास गुड़ा दास विश्वास तीन बैसीकल हम इट पास अबांस अबांस नाम आटते गेन्न पुनीस मट हितुना मे आड़िया बैसीकल होंदे अनी बैसीकल पंसी अग्गियो मेकटे रुपया सीएक वगे कोई आकार इन दबा स्कारे मंडले ओबट देखो सहायोगे गियाट वड़ा बाला प्रोत्साहन ये लाय में गेन था तेरे ऐतिह ना किंग मामा देन तन देने का नहीं है ने ये इन पसे था मट तावत मेरे को क्या ने विश्वास है कहते हो तो बाइसिकल ऐतिह है ना पेट्रोल लेगा ना उत्मांग एक यूज़ कराने मम मेरे को तो मम मेरे को तो मैं जानने का मट ये तरंग मेरे का आर्थिक वासी ऐतिह है මොකද හිතන්නේ මේ කියනකොට කාර් එකක යනවා වගේ වැඩි ගෑස් එන්නේ එහෙම නැහැ නෑ පෙට්‍රල් බයික් එක පාවිච්චි කරලා තියෙනවා ඒකේ හැටියට මේකේ රුපියල් 6-7000ක ඉතිරියක් ඉතිරියක් මට තියෙනවා මං දැන් මග නැවතුවත් හැමෝම ඇවිල්ලා විස්තර අහනවා මට ඉතින් මට මාරව දැනුවත් කරලා තියෙනවා ඔක්කොම මං ඒගොල්ලන්ට කියනවා ඒගොල්ලොත් මාර පැහැදීමක් වෙනවා ඒ කියන තව කෙනෙකුට යූස් කරන්න තව කෙනෙකුට ගන්න බය නැතුව කාලය පාවිච්චි කරන්න පුළුවන් කියන හැඟීම මට නම් ඇතිලා තියෙනවා ආර්ථික අපහසුතාවය තියෙන අයට ඉතාම හොඳ බයික් එකක් කියලා මම බය නැතුව යාලියා ගමින් ගම වැඩසටහනේදී අපි දැන් ඇවිත් ඉන්නේ දංකොටුවට විශේෂයෙන්ම අබාස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් හරහා යාලියා ගමින් ගම වැඩසටහනේදී අපි උත්සාහ කරනවා යාලියා ඉලෙක්ට්‍රික් ස්කූටර් ගත්තු පාරිභෝගිකයන් ළඟට ගිහිල්ලා ඔවුන්ගේ තොරතුරු ඔවුන්ගේ අදහස් උදහස් ඔබට ගෙන හැරපාන මම සරත් කුමාරගේ ගෙදෙට්ට තමයි ආවේ මේ ඉන්නේ සරත් කුමාර අයබන් සරත් කුමාර අයබන් ඉතින් සරත් කුමාර දන්කොටු මේ හරියට කියන්නේ මේ හරියට කියන්නේ හාල් දඬුවන හාල් දඬුවන දඬුවනනේ පොල් පරීක්ෂණ ආයතනයේත් මේ මේ කිට්ටුවම කිට්ටුවමයි තියෙන්නේ නේ ඒ නිසා හාල් දඬුවන ප්‍රදේශය මේ හරිය ඒ නිසා හොඳ සුන්දර නිවසක් ලස්සන නිල්ල පිරුණු හොඳ ගස් කොළන් වලින් හරිත පරිසරයට ආදරය කරනවා වගේ පේනවා ඉතින් කතා කරමු යාඩියා ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් අරගෙන තියෙනවා සරත් කුමාර කොහමද ඔහුගේ අදහස ඔබට හිතුනේ ඇයි යාඩියා ගන්න ඕනි කියලා මගේ අදහස තිබ්බා ගොඩක් දවසක ඉඳලා මට උනාට මේ මේ ගැන විශ්වාසයක් තියෙන බයිසිකලයක් හම්බුනේ නැහැ ඊට පස්සේ අර අබාන්ස් එකෙන් අබාන්ස් එකේ නාමය යටතේ මේ ගෙන්නපු නිසා මට හිතුණා මේ යාඩියා බයිසිකලය හොඳ ඇති කියලා ඒක නිසා මගේ අදහස ආව මේ මෙන් එකට යන්න මොකද මේ දැන් තියෙන තෙල් වීදමත් එක්ක මට පොඩ්ඩක් අපහසු යන්නේ වාහනවල තෙල් ගහන්න ඒක නිසා මේක ඊටාම මේ ආර්ථික ලාභයක් දැන්ට ගෙනත් දෙනවා වගේ ඔව් පෙට්‍රල් එකක් පාවිච්චි කරපු කාලේ ගිය වියදමත් සංසන්දනාත්මක වලු දැන් කීයක් විතර ඉතුරුක් වාසියක් තියෙනවද සාමාන්‍යයෙන් එක චාර්ජර් වාරයකට يعني අනිත් බයිසිකලයට 500ක් ගියොත් මේකට යන්නේ රුපියල් 100ක වගේ නේද මම. ඒ කියන්නේ එකට හතරක ඔව් ඔව්. ඒ වගේ
ලාභයක් ලාභයක් තියෙනවා හා ඒක මට පාවිච්චි කරගෙන යනකොට තේරුණා දැන් කරන්ට් බිලත් එක්ක බලනකොට කිසි ලොකු වෙනසක් නැහැ කරන්ට් බිලේ සාමාන්‍ය ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන් මේ ස්කෝටර් එක ගන්න කොයි ආකාරයෙන්ද මේ කණවැකුනේ ඒ කියන්නේ ඔබ හොයාගෙන බැලුවේ කොහමද මම ගොඩ දවසක ඉඳන්ම මේ අදහස තිබුණා මේ ඉලෙක්ට්‍රික් බයිසිකලයක් ගැනීම සඳහා ඒක නිසා මම ගොඩක් අධ්‍යයනය කර කර හිටියා මේ බයිසිකල් ගැන බල බල ඉන්නකොට තමයි මේ මේක Facebook කරා මේ social media එකේ මේක දකින්න හම්බුණා වීඩියෝ එක. ඊට පස්සේ මම ඒක ටිකක් follow කරලා යනකොට ඒකේ අර දැම්මා මේ දිස්ත්‍රික්ක වලින් ටෙලිෆෝන් නම්බර කීප. පුත්තරන් දිස්ත්‍රික්කේට ඔහොම ඔහොම මම ඒගොල්ලන්ට කෝල් එකක් අරගෙන ඒගොල්ලෝ තමයි මට මේ මේගොල්ලෝ මේ යාඩියා යාඩ් එක මෙතන මේ තියනවා කියලා බ්‍රාන්ච් එකක් මේ වෙන්නක් වේ. ඊට පස්සේ මම ඒක එහෙට කෝල් කරලා එයාව කන්ටැක්ට් කරගෙන මම ගිහිල්ලා බැලුවා. බලලා ඒ වෙලාවෙම ගත්තා ඉතින්. දැන් ඔබ ගියාට පස්සේ වෙන්නප්පුවේ ෂෝරූම් එකට කොයි ආකාරයෙන්ද අබාස් කාර්ය මණ්ඩලයේ ඔබට දැක්වූ සහයෝගය ඔබට සැටිස්ද නැත්නම් ඔබ තෘප්තිමත්ද ඔවුන් ඔබට දීපු සේවාව පිළිබඳ? ඔව් ඇත්තටම මේ මට මේ ගිය ගමන් මට ඔක්කොම සේවාව ගැන පිළිබඳ විස්තරය ඔක්කොම මට ආව දැනුවත් කරා. එතකොට මට අර ඒ මං ගියාට වඩා බලාපොරොත්තු වෙන ඒ වෙලාවෙම ගේන තත්ත්වයට ඇති වුණා. ඒ තරම් මා විශ්වාසවන්ත විදියට බයිසිකල් ගැන මේකේ තියෙන හැඳින්වීමක් කළා හැඳින්වීමක් ෆීචර්ස් ගැන ඔව් ඒකෙන් මම දැන් දැනගෙන ගියේ නෑනේ ඒයින් පස්සේ තමයි මට තවත් මේක ගැන විශ්වාසයක් ඇති වුණේ ඊට පස්සේ ඉතින් ඒ වෙලාවේ මම තීරණය කරා මේකක් ගන්නවා කියලා දැන් දැන් සරත් දැන් සමහර අයට තියෙනවනේ ප්‍රශ්නයක් දැන් සමහර අය සමාජයේ මිත්‍යා මත තියෙනවනේ මේ ඉලෙක්ට්‍රික් බයික් හරියයිද මේ වැස්සට යන්න බැරි වෙයිද මේ සමහර තමාර දේවල් පෝල්ටාවත් මේ දේවල් වෙයිද එහෙම කියලා දැන් ඔබට එහෙම චකිතයක් ඇති වුණ නැද්ද ඇත්තටම ඇති වුණා මේක බැටරිය සම්බන්ධව බැටරිය කල් පැවැත්මයි සම්බන්ධව එතකොට මේගොල්ලෝ දීපු උපදේශ අනුව මේක මට තේරුණා අවුරුදු 4කට වැඩි කාලයක් මේක හොඳට පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා මොකද මගේ ගමන් අනුව මට පුළුවන් ඊට වඩාත් පාවිච්චි කරන්න කියන අදහස මට ඇති වුණා ඒයින් පස්සේ තමයි තීරණය කරේ මේකකටම යන්න ඕනේ ප්‍රධානම දේ වෙලා තියෙන්නේ ඔහු දවසට යන කිලෝමීටර් ගමන් ප්‍රමාණයත් එක්ක යන වියදම කොහොමද අඩු කරගන්නේ කියන එක එහෙමනේ සරත් කුමාර ඔව් එහෙනම් ඔව් මගේ මේ දුවලා ඉන්නවා ඉස්කෝලේ යනවා නිතරම මම ගිහිල්ලා බස්සනවා ක්ලාස් යනවා ඒ ඔක්කොම කරන්නේ මේකෙන් තමයි ඉතින් මට ඒක නිසා මට ඉතාලි මේ සෑහෙන සේවාවක් දැන්ට ගෙනත් දෙනවා මේ බයික් එක මේ ගමන් බිමන් නේද පවුලේ අනිත් අයගේ ගමන් බිමන් උනත් සියලු දේකටම මාකට් යන්නද නෝනත් එක්ක ඒ ගමන් බිමන් යන්නද දරුවෝ ඉස්කෝලේ ගෙන යන්න ඈ ඔව් ඒ සියලුම දේටම මම තව බයිසිකලයක් තියෙනවා පෙට්‍රල් එකක් නමුත් මම ඒක යූස් කරන්නේ මම මේක තමයි මේකම තමයි යන්නේ ගම මට ඒ තරම් මේක ආර්ථික වාසියක් තියෙනවා දවසට කොච්චරක් විතර කිලෝමීටර් ප්‍රමාණයක් දානවද සාමාන්‍යයෙන් එක චාර්ජර් වාරයක් කිලෝමීටර් 70ක් විතර ඒ කියන්නේ 70කට වඩා දිව්ව හැගේ මම 70ක් විතර දුවලා ආය ආරෝපණය කරනවා 70ක් වගේ මම සාමාන්‍යයෙන් 70 50 ඔය අතර තමයි අබාස් ඔටෝ ඔබට මම හිතනවා ලංකාවේ ප්‍රවාහනය සඳහා ජන ජීවිතය ගොඩනගන්න සෑහෙන පරීක්ෂණයක් කරලා සොයා බලලා රටට හරියන ඉලෙක්ට්‍රික් ස්කූටර් එක හඳුන්වලා දීලා තියෙනවා. ලංකාවේ ඉලෙක්ට්‍රික් ස්කූටර් ඕන තරම් දකින්න තියෙනවා. හැබැයි ඔබට පුළුවන් නම් මේ වගේ නිමාවක් තියෙන, මේ වගේ ඔප්ෂන්ස් තියෙන, දැන් මේකේ සිග්නල් ලයිට් එකේ ඉඳලා තියෙන්නේ අවුට් නෙමෙයි ඉන්. එතකොට සාමාන්‍යයෙන් අනුතරකදී වුණත් ඒ දේවල් වලට වෙන හානිය අවමයි. ඉතින් ඒ නිසා මේ පේනවනේ මේ දේවල් වලදී හානියක් වෙන්නේ නැහැ. ඊළඟට මේ බයිසිකල් එක මේ ස්කූටර් එක ගත්තට පස්සේ මේ ස්කූටර් එකේ තියෙන පැහැදිලි නිමාවක් දැන් දකින්න ඉලෙක්ට්‍රික් ස්කූටර්ත් එක්ක සංසන්දනාත්මක බැලුවාම නිකන් දකින්න ප්ලාස්ටික් කෑලි නෙමෙයි මේකේ තියෙන හොඳ ෆිනිෂින් එකක් මේ යාඩියකේ තියෙන එකක් විශේෂත්වයක් තමයි බාහිරින් බැලුවාම මේ තියෙන ෆිනිෂින් එක ඒ වගේම ෆිනිෂින් එක ගත්තාම දැන් මේ T5 එකක්නේ T5 විතරක් නෙමෙයි මේක සාමාන්‍යයෙන් ගත්තොත් මේ
රේන්ජ් එකක් තියෙනවා රූබින් එකේ තියෙනවා T5 තියෙනවා T9 තියෙනවා මේ මෙහෙම තව තියෙනවා. එතකොට ඊළඟ කරණ තමයි මේ ඉලෙක්ට්‍රික් ස්කෝටර් එක අනිකුත් ස්කෝටර් එකත් එක්ක සංසන්දනාත්මක බැලුවාම බාහිර වැඩ ගොඩක් කරගන්න පුළුවන් ඉලෙක්ට්‍රික් ස්කෝටර් එකක්. ඒකට හේතුව තමයි ලෙග් ස්පේස් එක සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මේකේ කැබින් එක මේකේ ගොඩක් කිලෝ සාමාන්‍ය අපි දළ වශයෙන් කිව්වොත් කිලෝ 5 හාල් මීටර 3ක් විතර දාගෙන යන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් තමන්ගේ ඉදිරිපස තියෙන ෆෝන් එක තව මොනවා හරි හර්ලියව අවශ්‍ය කරන්න ඕ මෙවලම් දාගෙන යන්න පුළුවන් ආකාරයට ඉඩ තියෙනවා. ඒ වගේම ගත්තොත් යන එක්කෙනාට ෂේෆ්ටිය තියෙනවා. ඉතින් මේ මේ සියලු කාරණා ඇත් එක්ක ගත්තාම මේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එකේ ගෙදරක අපි සාමාන්‍යයෙන් අර කියන්නේ ත්‍රිවිල් එකක කරන්න පුළුවන් වැඩ ප්‍රමාණයක් මේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එකේ කරන්න පුළුවන්. ඒ වගේම තමයි බැටරිය සම්බන්ධව ගත්තොත් ඔබට මේ බැටරිය චාර්ජ් කරන්න තියෙන ගෙදර තියෙන නෝමල් ස්විච් එකකින්. ඉතින් ඒ නිසා ප්ලග් ටොප් එකට ගැහුවට පස්සේ මේක පැය 6කදී චාර්ජ් වෙනවා. ඉතින් මේ කරුණු කාරණාත් එක්ක ගත්තාම ලංකාවට ආපු හොඳම ඉලෙක්ට්‍රික් ස්කූටර් එක හැටියට අපි වගකීමෙන් කියන්නේ අන්න ඒ නිසායි. ඒ නිසා කවුරු මොනවා කිව්වත් කවුරු කොහොම කිව්වත් වගකීමක් ඇතුව දීපව්‍යාප්ත ශාකා ජාලයක් සහ ස්පෙයා පාර්ට්ස් ආෆ්ටර් සර්විස් මේ සියල්ලම එක තියෙන ආයතනයක් තමයි අබාන් සොටෝ ප්‍රයිවට් ලිමිටඩ් කියන්නේ. ඉතින් එහෙම බැලුවහම බයක් නැතුව ගන්න පුළුවන් ලංකාවේ එකම වාහනය යඩ්. තාත්තට වටින්නේ මෙදුවෙක්නේ. තාත්තා තමයි පවුලක නිහඬ වීරයා කියන්නේ. ඒ තේ නිසා ඔබ කිව්වා ඔබට ආසයි මගේ දුව මෙතෙන්ට තියාගන්න. ඒක තමයි තාත්තලගේ ආදරේ ලෝකෙට පේන්නේ නැහැ සරත් කුමාර. ඒ නිසා අම්මගේ ආදරේ ලෝකෙට පේනවා. තාත්තගේ ආදරේ ලෝකෙට පේන්නේ නැහැ. තාත්තගේ ආදරේ පපුව ඇතුලේ තියෙන්නේ. ඒක තමයි කියන්නේ ලෝකෙ නිහඬ වීරයා තාත්තා කියලා. මටත් ඔබ ගැන එහෙම කියන්න හිතුනේ ඒකයි. ඔබ ඔබේ දියණියම ගෙන්නගෙන මෙතනින් තියාගන්න හිතුණා. තාත්තා ගැන මොකද හිතෙන්නේ? තාත්තට ආදරේද? ඔව් ආදරේ. හ්ම්? ආදරේ. හ්ම්. තාත්තා ඉස්කෝලේස් කෙන් යනවා මේකේ. හ්ම්. ඔව්. මොකද හිතෙන්නේ මේක යනකොට වෙනදට වඩා මොකද? ඈ මේක යන්න ආසයිද? කොහොමද මේක යනකොට සද්දෙත් නැති නිසා මොකද යාළුවෝ එහෙම කියන්නේ? කාර් එකක් වගේ. හ්ම්? කාර් එකක් යනවා වගේ. වැඩි ගැස්සෙන්නේ එහෙම නැහැ. නෑ. ආසයි යන්න මේකේ. හ්ම්? ක්ලාස් හරියෙ මේත් යන්නේ ඒව කරන්නේත් මේකෙමයි. ඔව්. හ්ම්? ආස නැද්ද පදින්නේ එහෙම? හොරෙන් පුරුදු වෙන්න try කරනවා ඇතිනේ. ඈ? එහෙනම් ආලෝකේ නේද පදින්න බැරිය නේ? ඈ? එතකොට තාතා ආදරේ? හ්ම්? ආදරේ නේ. හරි. එතකොට දැන් ඔයාගේ නම කිව්වේ නැහැ නේ මට? නෙත් මිනිසාර. නෙත් මේ ඉස්කෝලේ කිරිමැටි යන බෞද්ධ බාලිකා විද්‍යාලය. ආ කියන්නේ වසරේ දෙන්නේ 8 ශ්‍රේණි. තාත්තට තියෙනවා ගොඩාක් බලාපොරොත්තු. එතකොට තාත්තගේ බලාපොරොත්තුවත් එක්ක ඔයා කොහෙටද යන්න ඉස්සහ කරන්නේ? අනාගතේ කවුරු වෙන්නද? වෛද්‍යවරිය. ෂා. ඈ එතකොට තාත්තා දුක් විඳලා මේ බයිසිකලිය අරගත්තෙත් ඕගොල්ලෝ වෙනුවෙන් නේ? ඈ ගෙදර දොරේ වීදම අඩු කරලා ඕගොල්ලන්ව පරිස්සමෙන් ඉස්කෝලේ යන්න නේ? තාත්තා එනකම් බලා ඉන්නවා හැමදාම ඉස්කෝලේ යන්න යන්නයි එන්නයි මේක තාත්තා එක්කන් එනකම් ඈ. එතකොට මොකද කියන්නේ යාළුවෝ එහෙම බයි ස්කූටර් එක දැක්කහම පස්සේ ආනේ මේ ලස්සන ස්කූටර් එකක් අරන් තාත්තා නේද කියලා ඈ. මේ මානෝ මගේ යාළුවෝ ගොඩක් දෙනෙක් අහනවා මේක කොහෙන්ද ගත්තේ කියලා. සරත් සාමාන්‍යයෙන් මේකේ දැන් මැනේජ් කරලා බැලුවොත් ඉලෙක්ට්‍රිසිටි එකේ ඉතුරු අය කියන්නේ පෙට්‍රල් වල තියෙන ඉතුරු අය එක ගත්තා සංසන්දනාත්මකව මාසෙක ඔබට කොච්චරක් විතර වාසි සහගත දෙයක් තියෙනවද? සාමාන්‍යයෙන් මාසෙට රුපියල් 6-7000ක වගේ. දැන් පෙට්‍රල් මේ දැන් මම පෙට්‍රල් බයික් එක පාවිච්චි කරලා තියෙනවා. ඒකේ හැටියට මේකේ
රුපියල් 6-7000ක ඉතිරියක් ඉතිරියක් මට තියෙනවා. චාර්ජින් එකේදී දැන් චාර්ජින් වාරයකදී සාමාන්‍ය චාර්ජ් පැයක් වගේනේ චාර්ජ් කරන්නත් පුළුවන්. ඒකේදී මේක ෆුල් චාර්ජ් වෙනවනේ. ඔව්. ඔව්. එතෙන්දී වුණත් ඉලෙක්ට්‍රිසිටි බිලගේ එතරම් එහෙම වෙනසක් වෙලා කියන්නේ ලොකු වෙනසක් නැහැ. සාමාන්‍යයෙන් යුනිට් 3ක් විතර වගේ තමයි. 3ක් කියන්නේ ඉතින් ලොකු ගාණක් නැහැ. ගාණක් නෙමෙයි. ඔව්. ඒ කියන්නේ මේක ඉලෙක් මේක ගෙදර නිකන් normal plug top එකකට ගැහුවත් ඉතමත් අවම මුදලක් තමයි ඉලෙක්ට්‍රිසිටි බිල් එකට එකතු වෙන්නේ. ඒ වාසියයි මේකේ මාන්ත්ලි සාමාන්‍යයෙන් යූස් කරන ප්‍රමාණය අනුව ගත්තේ වාසියත් එක්ක ගත්තාම සෑහෙන වාසියක් ඉතුරු වෙනවා. ඉතින් ඇත්තම කිව්වොත් මේ දරුවන්ගේ අධ්‍යාපනයේට තමයි දා පොතක් පතක් හරි අරන් දෙන්න ගෙදරට ලෝර ටිකක් හරි ගේන්න මම හිතන්නේ ඒක අමතර දෙයකට යොදවන්න පුළුවන් නේ. ඇත්තටම එහෙම හිතලා තමයි ගොඩාම මේව කරේ. මොකද මේගොල්ලන් ක්ලාස් පීස් ඒවත් එක්ක බලනකොට මම ඒ ඔක්කොම ඒ වෙනුවෙන් යොදවන්න තමයි මේ මේක ගත්තේ. ඔව්. ගොඩක් දුරට. ඒක මට දැන් කරගන්න පුළුවන්. සෑහෙන්න ඔව් සෑහෙන්න මේ එයාගේ වැඩ කටයුතු කරගන්න මේ සෑහෙන්න ඉතුරුව. මේ පෙට්‍රල් ජීවිතය කියන්නේ මහ පුදුමයි. ඒ තියෙන නිසා ජීවිතේ ජය ගන්න මිනිස්සු ගොඩක් වෙරවීරිය දරනවා. ඒ වගේ අපේ රටේ රටක තියෙන දෙවැන්තම ප්‍රශ්නේ තමයි ආර්ථිකයේදී ප්‍රවාහනය. ඉතින් ඒකට සරිලන වාහනයක් හැටියට තමයි අබාන්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ යාඩියා කියන ඉලෙක්ට්‍රික් ස්කූටර් රේන්ජ් එකම හඳුන්වා දුන්නේ. ඒ නිසා මේ වගේ ඉලෙක්ට්‍රික් ස්කූටර් අද වෙනකොට දීප ව්‍යාප්තව ලංකාව පුරා ගන්න උතුරු නැගෙනහිරත් සියලුම දෙනා ගොඩක් සෑහෙන වේගෙන් අලවින වෙන ස්කූටර් එක හැටියට බවට පත් වෙලා තියෙනවා. දන්කොටුවේ සරත් කුමාරගේ ගෙදෙට්ට තමයි අපි ආවේ ඇහිලා මේ යාඩියා එක පිළිබඳ ඔහුගේ නිවසේ මිදුලේ ඉඳගෙන වත්තේ ඉඳගෙන මේ දේ ගැන කතා කරන්නේ. මම හිතන්නේ අහල පහල අය ඔහුගේ යාළු මිත්‍රයෝ මොකද කියන්නේ මේ දේ දැන් ඔබ අරගත්තේ දේ පිළිබඳ ඔවුන්ගේ අදහස මොකද? ඔව් ඇත්තටම මේ මේ මං දැන් මග නැවතුවත් හැමෝම ඇවිල්ලා විස්තර අහනවා මගේ. ඉතින් මට මාව දැනුවත් කරලා තියෙනවා ඔක්කොම මං ඒගොල්ලන්ට කියනවා. ඒගොල්ලොත් මාර පැහැදීමක් වෙනවා ඒ කියන ඔබ බය නැතුව කියනවාද කෙනෙකුට බය නැතුව යාඩිය එකක් ගන්න කියලා? බයික් ඊටාම හොඳයි. තව කෙනෙකුට යූස් කරන්න තව කෙනෙකුට ගන්න බය නැතුව කාලය පාවිච්චි කරන්න පුළුවන් මේ කියන හැඟීම මට නම් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ ජීවිතේ ගොඩ ගන්න පුළුවන් ආර්ථික මට්ටමකුත් හැදෙනවා. අනිවාර්යෙන්. අනිවාර්යෙන් මේ මේ තමන්ට ආර්ථික අපහසුතාවය තියෙන අයට ඊටාම හොඳ බයික්යක් කියලා මම බය නැතුව කියනවා. ඒක තමයි. ඔවුන් මේ අදහස් දක්වන අදහස් තමයි අපි ඔබට ඉදිරිපත් කරන්න. ඒ නිසා අපි අද දවසේ සරත් කුමාරගේ ගෙදෙට්ට ඇහිලා ඔහු ගත්තේ යාඩියා T5 එක පිළිබඳව කතා කළා. ඔහුගේ නිවසේ හොයාගෙන ඇහිලා මේ වගේ අපි ගමින් ගම යනවා. ඒ යන්නේ ඔබට ඒ පිළිබඳ අදහස් උදහස් ඊටමත් වටින නිසා ඒ වටින අදහස් උදහස් එක්ක අපි තවත් දවසක අපි මෙවැනි වැඩසටහනකදී හමු වෙනවා. ඉතින් සරත් කුමාරත් එක්ක තමයි කතා කරේ. සරත් ගොඩක් ස්තුතියි. ජීවිතේ ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you. මගේ ගෙදර වැඩ ඔක්කොම කරගන්නේ යාඩියායි. බය නැතුව ඔබත් ගන්න යාඩියා. මට ජීවිතේ වාසනාව ගෙනාවේ යාඩියා.